ब्रह्माचलोकाधिपति सहंपति कतंजलि अंदिवरम आयाचत संदिट्ट संत परजक्क जातिका देशेतु धम्मं अनुकंपि मंपजं सहंपति ब्रह्मराजायतुलु सीलु दिव्य ब्रह्म पिरिसट सद्धर्म श्रवणे सदा आराधना करन अतरम अप सीलु दिना केरेई महत्तु अनुकंपावेन मे श्री सद्धर्मे देशना करन मेन गौरवनीय स्वामीनांसेगे दीपानमिद आराधना कर सिटिमु साधु 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 अवसराई स्वामीनांस नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स बुद्धं धम्मं संघं नमस्सामि भाराहवे पंचकंदा भाराहारोचपुगलो भारादानं दुःखं लोके भारानिक्षेपनं सुखं तीति मनुष्य सप्या निरंतरेन्म मुहुन देन एली गेली सिटिन पंच पंच उपादान स्कंदे यानु बरट तवत नमुकी मे बर अल्ला गेनीम दुकट हेतु अक्वनातर बर अतहरीम हेवत पंच उपादान स्कंदे अतहरीम सपतकट मावताई पूजनीय महासंगरत्न प्रधान पिनत मैनियर की नवसराय श्रद्धावंत पिनतने दीघ निकाय महासतिपट्ठान सूत्रय वर्णनाकरण उपक्षपाती निरीक्षण मैं तवत्न 47 भावना उपदेशयाय अदटे दिलती पौग्य सती वेनकोट वैकन अपे भावना उपदेश मालावे अभी नीवरण की समाप्तेकट लखला वैतंट मत के एक अभी गुडा उत्साहवंत विनवा अर प्रायोगिक पैतकिंग प्रायोगिक अनुसारे मेकियन सती वीन सीय दून क्रीम कीन दे मगे जीवित याकर गण मुहम्मद सहा दुखन निधान श्रीम कीन कारण सलसा गणि मुहम्मद कीन के कथा भाकर अंट अभी उत्साह विनो स्वागन बलुवत अभी साकच्छा पटांग मूल कायानुपसना सज्ञन कटाकलीट पश वेदनापसना अवतीर्ण कायानुपसना अभीठ हमच अरमुनु पलुपरल सहगत गुरोसु अरमुनु हमुने वेदनानुपसनावकीन कोटसितुलदी ए रलुपरलु भावय टिकक बहर वेला गया चित्तानुपसनावट एनकोट एक तवत सुमट उना धर्मानुपसनावट एद्दी इरियव अक्नेति उना वेदमानुपसनावकीन कोटसिदित तथागतयन वहांसे अपिव रैगेन यनवा विविधाकार वू दिशा आनती मसे ए वेनमुकत्म अल्लगांट निवेकीन कई मगे अदहस एकमेक कारणाव ओयत्तोत ममत दुख हदागन्न दुख ऐतिकर गन्न ऐत्त मुकद्द कील तेरूं गन्न टाई अभी देश नौकरलतीदलिको मेधावे अद्यकीन सह धनी।
ඉතින් නීවරණවලදී ඔයතන්ට හම්බ වෙච්ච ඒ කාරණා එක බලනකොට අපිට ගොඩක්ම මුණ ගැහුණා එදිනදා ජීවිතයේදී පවා අපි දුකට මුහුණ දෙන හෝ දුක හදාගන්න ආකාර නැති අපමානව තියෙනවා කියලා ඒ තියෙන පැටි හඳුනා ගන්නට අපිට එක කෝණයක් හම්බ වුණා එක දහම් ඇසක් හම්බ වුණා වගේ දෙයක් ඔය කියන නීවරණ කොටසින් සැලසිච්ච විත්‍යයි මගේ නම් පුද්ගලික අත්දැකීම සහ දැනීම ඉතින් අද අපි අඩිය තියනවා ඔය පංච උපාදානස්කන්ධය කියන ඊළඟ කොටසට ඒ කොටසට පැමිණෙනකොට ඔයතුත් මමත් අහලා තියෙනවා උපාදානය කියලා කියන අල්ලා ගැනීම කරගන්නට පුළුවන් වෙන පැති පහක් තියෙනවා කියලා. උපාදානය කියන දේ කරගන්න එහෙම නැතිනම් අල්ලගන්න මේ ලෝකේ තියෙන ඕනම දෙයක් ග්‍රහණය කරගන්න අපිට පුළුවන් වෙන ආකාර පහක් තියෙනවා කියලා කියනවා. පින්නතුනි පළවෙනි එක තමයි තථාගතයන් වහන්සේගේ වචනෙන් කියනවා නම් රූපය කියලා කියන්නේ. අපේ භාෂාවදී රූපය කියන එක අර්ථ ගැන්වෙන විදිහ එක්තරා විදිහකට සාධාරණත්වයක් තියෙනවා. අපි මේ දකින දෙයට රූපය කියලා කියනවා. බලන දෙයට රූපය කියලා කියනවා. ධර්මයේ අස්සේ ඕක තව ටිකක් විග්‍රහ වෙන්නත් පුළුවන් අපි ධර්මයේ නැත්තේ. කෙසේ නමුත් ඒ රූපය කියන දේ දේශනාවේ සඳහන් වෙන්නේ සතර මහා ධාතුත් ඒ සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවලු කියලයි. සතර මහා ධාතු කියලා කියන්නේ අටවි ඒ කියන්නේ පොළොවට පස් වෙන ආපෝ වතුර දියාරු ගති තේජෝ රස ස්වභාවය සහ වායෝ කියලා කියන කුලඟ වගේ පා වෙලා යන ස්වභාවයන්ගෙන් සැදුම්ලත් දෙයක් හෝ ඒ එකක් හෝ ඒ කීපයක් එකතු වෙලා සකස් වෙච්ච දෙයක්. එතකොට පින්නතුනි ඔය ඇතන්ටත් මටත් මේ ලෝකයේ මුණ ගැහෙන යම් කිසි දෙයක් තියෙනවා නම් යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ හැමෝම ඔය කියන සතර මහා ධාතුන්ගෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ සකස් වෙලා තියෙන්නේ. ඒ හැම එක දෙයකටම එතකොට අපිට කියන්න පුළුවන් රූපය කියලා. දෙවෙනි එක තමයි වේදනාව. මේ සාකච්ඡා මාලාවේදී ගොඩාක් වෙලාවට භාවිත වෙච්ච වචනයක් ඕක වේදනාව කියලා කියන විඳනේ. ඊළඟ එක තමයි සංඥාව. අපි ඒක ගැන ගොඩක් කතා කළා. ඒ කියන්නේ හඳුනා ගැනීම. ඊළඟ වචනේ ටිකක් අලුත් වෙන්න පුළුවන් සමහර විට සංඛාර කියලා කියනවා. සකස් කිරීම. සකස් කර ගැනීම. ඔබට අද කාලේ වචනයක් කිව්වොත් එහෙම ප්‍රෝග්‍රෑම් කරන හැටි කියලා කියන්නේ. අවසාන එක තමයි විඥාන. ඉතින් බුදුරජාණන් වහන්සේ අර නීවරණ කොටසට එමිණිලා අපිට ඒක ගැන කරුණු කාරණා කියලා දීලා ඊළඟට අපි යොමු කරනවා මේ කියන අවධියට මේ කියන ස්තරයට. ඒක තමයි ඔය කියන පංච උපාදානස්කන්ධය මත සතිමත් වෙන්නේ කොහොමද කියන එකයි උගන්වන්නේ. ඒකෙදි පාලියෙන් කියවෙන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අංගමෝ. මේවනාහි රූපයයි මේ රූපේහි හට ගැනීමයි මේ සිදුවෙන රූපේ හට ගැනීමයි මේ සිදුවෙන රූපේ විනාශයයි. ඔය කියන තික පමණක් අත් දකින්න විඳගන්නට හෝ ඒ දේ මත සතිමත් වෙන්නයි අපිට උගන්වන්නේ.
මේක ඇත්තටම කියනවා නම් හරිම සූක්ෂමයි. වලංකුම් කියන්න ඕන මං. ඒක හරිම සූක්ෂමයි. මොකද මේ වගේ අවධියකදී අපි රූපය හඳුනා ගන්නවා කියන අවධියට හෝ ඒ කියන කාරණාව කරන්ට පටන් ගත්තාම අපිට තේරෙන්නේ ඕක ගැන මෙනෙහි කරන්න. ඕක ගැන සිතිවිලි වදින්නයි. අනේ එතනයි මේක තුල තියෙන සූක්ෂම භාවය. එහෙම වුණාම අපි සතිපට්ඨානයෙන් බැහැර වෙන්න පුළුවන්. ඒක හන්දා අර නීවරණ කොටසදී මං කිව්වා වගේම මම විශ්වාස කරනවා මේ කියන අවධියක් ධර්මයේ තුල තියෙන උත්කෘෂ්ඨම වූ අවධියකින් එකක් වෙන්න පුළුවන් සමහර විට. ඒ දෙයට එන්න අර කායानुපස්සනාව තුල එහෙම නැත්නම් මේ ශරීරය තුල හෝ ශරීරේහි ක්‍රියාකාරීත්වය තුල හෝ ශරීරේහි පැවතීම තුල සතිමත් වෙන්න ඒ දෙත් එක්ක ඉන්න හිත හදාගත්ත කෙනෙක්ට ලේසි වේදනानुපස්සනාවට එන්න හෝ වේදනාව දකින්න. ඔයත් ඒක හා කියලා කියයි එහෙමයි කියලා කියයි. අපි මේක ගැන බොහෝ වාර ගණනක් කතා කළා. ඒක එහෙම ලේසි කියලා. වේදනානුපස්සනාව තුලත් මනාකොට සතිමත් වෙන්න ඉගෙන ගත්ත භවනා යෝගාවචරයේට හින්නුතෙක්ට නුතියක්ට පුළුවන්කම හම්බ වෙනවා චිත්තානුපස්සනාව කියන දේ තුල මධ්‍යස්ථ මතධාරී වෙන්න. ඒ කෙනාට චිත්තානුපස්සනාවට අවතීර්ණ වුණාම කායිකෝ හෝ වේදනාත්මකෝ යම්කිසි ඉල්පීම් එළියට ආවට අරමුණු පහළ වුණාට ඒවා අල්ලා නොගන්නා තාක් ඒවා අල්ලා නොගන්නා විදිහේ හිතක් එයාට ඇති වෙලා තියෙන පුළුවන්. ඉතින් ධම්මානුපස්සනාවේ මේ කොටසට එනකොට අර කියන දේවල් ටික සකස් කරගත් හිතක් තියෙන කෙනෙක්ට නම් ඒ මූලික අභ්‍යාසයන් ටික සිදු කරපු පුහුණුවන්ෙක්ට නම් වඩාපු කෙනෙක්ට නම් ලේසි වෙන්න පුළුවනි. එයාට එතකොට සැකයක් නැහැ පින්නතුනේ මේ රූපයයි මේ වේදනාවයි කියන. ඕකයි මේක වෙනස. මේක හරියට වඩාපු නැති හාදෙක්ට කායනුපස්සනාවද මේ වේදනානුපස්සනාවද මේ කියන එක තුල සැකයක් තියෙනවා. ඔයි කියන උගුලේ ඇත්තම කියනවා නම් මම්මගේ මහාන කාලේ මහානකමේ මුල් කාලේ දුමාකාර විදියට හිර වෙලක් හිටියා. මේ කාලේ මේක හරියට තේරුම් ගන්න බැරි වුණා. කොහොම නමුත් අපි අර කියන විදිහේ සතර සතිපට්ඨානය කියන කාරණාවල් ටික මුල ඉඳලම පිළිවෙලකට අනුසාරයෙන් පුරුදු කරපු හිතක් තියෙනවා නම් අන්න එහෙම භාවනා යෝගාවචරයකට ශරීරය නැතුව වේදනාවක් නැතුව වේදනාව කියලා කියන්නේ ශරීරය ආශ්‍රය කරගත්ත වේදනාවක් නැතුව ශරීරය ආශ්‍රය කරගත්ත හෝ ඒ දේවල් සම්බන්ධ කරගත්ත සිතවිල්ලක නැතුව එයාට පුළුවන්කම තියෙනවා රූපය කියන එක ගැන හඳුනා ගැනීමක් කරන්න. මම දකිනවා මේ දේශනාව තුළ අර හැමදාම කිව්වා වගේ අපිට උගන්වන්නේ ශෝක ඇති කරගත්ත දේ හඳුනා ගන්නටත් ඒ ඇති කරගත්ත ශෝකයෙන් නිදහස් වෙන්නටත් කියන මේ ඉලක්කයටයි අපි අරගෙන යන්නේ කියන එක මගේ පුද්ගලික අදහසයි. අපි එනයින් කතා කළොත් පිනතුනේ මම ඒකහන්දම තමයි භාර සූත්‍රයේ තියෙන අර ගාතාවත් අද මාතෘකා කරගත්තේ. පංච උපාදාන ස්කන්ධය කියන එක ලෝක සත්වයා වටා ඇතිලා තියෙන එක. බාරාහවේ පංචස්කන්ධා බාරාහාරෝති පුද්ගල. ඒක මනුෂ්‍යයා කියන සත්වයාගේ චිත්ත සන්තානය තුළ ජීවිතය තුළ
එතිලතිය ඔයත්තොත් මමත් රූප හැටියට නැත්තන් දේවල් හැටියට අය හැටියට කට්ටියට කොච්චරනම් මනාපයක් දක්වනවා කැමැත්තක් දක්වනවා ඒ වගේමයි රූප හැටියට දේවල් හැටියට ඒ දේවල් වලට අපි කොච්චරනම් අමනාපයක් ඇති කරගන්නවා ඔය දෙකම අපි ගාව තියෙනව නේද ඔය දෙකම අපි ගාව තියෙනවා මම ආය කියනවා පුද්ගලයෝ හැටියට හෝ සත්වයෝ හැටියට හෝ ද්‍රව්‍ය හැටියට මේ ලෝකේ තියෙන සමහර සමහර දේවල් වලට අපි කොච්චරනම් කැමතිද කොච්චරනම් ආස කරනවද කොච්චරනම් මනාපද කොච්චරනම් බලාපොරොත්තු වෙනවද ඒ වගේමයි පුද්ගලයෝ හෝ සත්වයෝ හැටියට හෝ ද්‍රව්‍ය හැටියට අපි සමහර දේවල් තියෙනවා බොහෝම අකමැති දේ කොච්චරනම් අපි අමනාප වෙනවද කොච්චරනම් අපි ඒවට රුචිකත්වයක් දක්වන්නේ නැද්ද එහෙම නොදක්වන අවස්ථා නොදක්වන කාරණා කොච්චරක් නම් තියෙනවද ඔන්න අපිට අවස්ථාවක් එනවා පින්නතුනි දැන් මේ පංච උපාදානස්කන්ධයක් ගැන මෙතන කියන්නේ අපි මේ උපාදානය කරගන්න එක ඒකෙන් බැහැර වෙන කතාවක් මෙතන දේශනා කරන්නේ අරන් බලන්න දේශනාව රූප උපාදානස්කන්ධය රූපේ උපාදාන කරගත් අවස්ථාව අපි හඳුනා ගන්න ඕන ඒක ඒක රූපේ හඳුනා ගන්න ඕන ඒකේ ඒකේ උපාදානස්කන්ධය කියන එක අපි ඒක අල්ලගන්නේ කොහොමද කියලා හඳුනා ගන්න ඕන ඒක අපිට බැහැර වෙලා යන්නේ සහ බැහැර වෙන්නේ කොහොමද කියන එක හඳුනා ගන්න මං හිතනවා මේ කියන කොටස පමණයි අපිට කරන්න පුළුවන් වෙන්නේ සතිපට්ඨානේ වඩන අය හැටියට සතිපට්ඨානේ වඩන අය හැටියට සිහිය පුරුදු කරන ඇත්ත හැටියට අපිට දැක බලා ගන්නට වෙන්නේ ඔය කියන පරම සත්‍ය විතරයි. ඉන් එහාට දෙයක් අපි කරන්න යනවා නම් පැහැදිලිවටම අපි කල්පනා කරන්න පටන් ගන්නවා, මෙනෙහි කරන්න පටන් ගන්නවා, ඒර චින්තාමය ඥාණයට යන්න පටන් ගන්නවා. වතංගෙත් මගේ ජීවිතය තුළ පුද්ගලයෝ හැටියට ගත්තාම පින්නතුනේ අපි කොච්චර ආස කරන අය හිටියා වුණත් ඒ ආස කරන අය අතර ආස නොකරන කෙනෙක් හිටියොත් එහෙම ඒ කෙනාව දැක්කොත් එහෙම එතනදී අපිට ඇති වෙන පරිවර්තනය කොහොමද වෙනස කොහොමද මම හිතනවා මෙන්න මේකයි අපි හඳුනා ගන්න ඕන කියලා මේ කියන රූපය කියන දේ ආශ්‍රය කරගත්ත අපි ඒ දේ උපාදාන කරගෙන තියෙන විදිහයි අල්ලගන්න ඕන අන්න එතනටයි සතිය යන්න ඕන එහෙම නැති වුණොත් මම ආයෙ කියනවා එහෙම නැති වුණොත් අපි සතිපට්ඨානය කියන එකෙන් බැහැර වෙලා අර මෙනෙහි කරන පැත්තට යන්න පටන් ගන්න පුළුවන්. ඒක හරි අහිංසකයි. ඒක හරිම අහිංසකයි. නමුත් වෙන්න පුළුවන්. මේ රූපේ ආරම්භය කියලා කියන්නේ සතර මහා ධාතු, ඒ වගේම හටගත්ත දේවල් එහෙම මේ 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 කියලා විභේදනය කරන්න ඊළඟට රූප ධාතු අනම්මන මොන මොන හරි කියලා ඒ විදිහේ මෙනෙහි කරන තැනකට අපිව යන්න පුළුවන්. යනවාමයි. හැබැයි යම් කිසි රූපයක් දකිනකොට අපිට සතිමත් වෙන්න පුළුවන් නම් යම් කිසි ද්‍රව්‍යයක් දකිනකොට අපිට සතිමත් වෙන්න පුළුවන් නම් මේ දෙයට මගේ තියෙන අල්ලා ගැනීම තියෙන්නේ ඇත්තම තියෙනවා මගේ තියෙන මනාපේ තියෙන්නේ මනාපේ අතටද අමනාපේ අතටද කියලා තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒකයි වටිනේ යම් කිසි කෙනෙක්ව දකිනකොට හෝ යම් කිසි දෙයක් දකිනකොට අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා නම් සතිමත් වෙන්න පුළුවන් නම් මේ දකින දෙයට මම මනාපයක් තියෙනවා මේ මනාපයක් තියෙන දෙයකුයි මම මේ දකින්නේ කියලා අන්න ඒක සිහිය යම් කිසි දෙයක් දකිනකොට හෝ යම් කිසි කෙනෙක්ව දකිනකොට අපිට තේරුම් ගන්න පුළුවන් නම් සතිමත් වෙන්න පුළුවන් නම් හඳුනා ගන්න පුළුවන් නම් මේ මම අකමැති දෙයක් වෙයි මේ දකින්නේ කියලා
ඒ කෙනාගේ නෙවෙයි පින්වතුනි වැරද්ද තියෙන්නේ. ඒ කෙනා නෙවෙයි මේ කැමැත් අකමැත් කියන එක අපිට දීලා තියෙන්නේ. අපි තමයි උපාදානයකට අපි ගාව එක හදාගෙන තියෙන්නේ. ඔන්න උතනයි මේ පරම සත්‍ය තියෙන්නේ. එතකොට අර රූපය කියන දේ එතන තියෙනවා. ඒ තියෙන රූපය මම උපාදාන කරගෙන ඉන්නේ. ද්‍රව්‍යයක් හැටියට තියෙන දෙයක් එතන තියෙනවා. හැබැයි ඒක මට ඕන කියලා මම උපාදාන කරගෙන ඉන්නවා. ඒක හම්බෙන්නේ නැති වුණාම මට ප්‍රශ්න තියෙනවා. හෝ මට එපා දෙයක් තියෙනවා. ඒ දේ මට හම්බ වෙන්න යනකොට ඔන්න මට ප්‍රශ්නේ තියෙනවා. මෙන්න මේ තැන් දෙකයි මට තේරෙන හැටියට අපි සතිපට්ඨානය තුලින් මේ පංච උපාදාන ස්කන්ධය කියන කාරණාවේ හඳුනා ගන්න වටින්නේ කියන එකයි මගේ අදහස. එහෙම වුණහම අපිට හම්බ වේවි පින්නතුනේ මේ කියන රූපයේ මම උපාදානයක් කරගෙන අල්ලගන්න අවස්ථාවක් තියෙනවා. ඒ රූපය දැනගත්තාම ඒ කියන කාරණේත් එක්ක ඒ කියන ද්‍රව්‍ය හෝකමක් නැහැ. ඒක ඇහැට දකින්නම ඕන නැහැ. අතට ස්පර්ශ වෙන්න පුළුවන්. ඒක තියෙන සංඥාවක් ඉන්නත් පුළුවන්. ඒත් ඇති. ඒත් හොඳටම ප්‍රමාණයි. ඒ කියන ඕනම දෙයක් අපි ඉස්සෙල් හඳුනා ගනීවි උපාදානය කරගෙන ඉන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි හඳුනා ගනීවි උපාදානයක් රහිතව ඒකත් එක්ක ඉන්නේ කොහොමද කියලා. ඒ දේ ග්‍රහණය කරගන්නේ කොහොමද කියලා. හෝ හසුරුවා ගන්න කොහොමද කියලා. මේක වෙනම කතාවක් දිගන්නේ නැහැ. නමුත් මට හිතුණා මේ දේ ගැන කියන්න ඕනේ කියලා. නැත්තන්ට නොතේරෙනවා නම් මේ ගැන අහන්න ඕනේ පස්සේ. අපි ගොඩක් වෙලාවට කරන්නේ මෙනෙහි කරන එක හින්දා අපි පුරුදු වෙලා තියෙනවා ඒ කියන මෙනෙහි කිරීමම කරන්න. ඒකම බලාපොරොත්තු වෙන්න. ඒකටම යන්න. ඒකම ruci කරන්න අපි ඉගෙනගෙන තියෙනවා. බලන්න භාවනා කරන්න වාඩි වුණාට පස්සේ අපිට ආනාපානේ දෙන්නේ නැහැ. හරියට තේරෙන්නේ නැහැ. අපිට ආස්වාසේ බලන්න ඕනට ආස්වාසයක් හරි වෙන මොකක් හරි වෙන්නේ එක කොහේ හරි හිර වෙලා හරියට හුස්මක් යන්නේ නැහැ. ඒක හරියට මහා සෙනගක් ගැවිසි ගැවිසි ඉන්න තැනක පාරක ඉඩක් ගන්නවා වගේ වැඩක්. මොකද එක එක්කෙනාගේ එක එක අභිලාෂයන් තියෙනවා. ඒගොල්ලෝ පාරේ එහිට මෙහිට එහිට මෙහිට එහිට මෙහිට යනවා. නමුත් ඒගොල්ලන්ව සාමකාමී කරලා ඒ පාරේ ඉඩ ගන්නවා වගේ වැඩක් තමයි මේ ආස්වාසේ බලන්න එනකොට අපිට කරන්න වෙන්නේ. හැබැයි ඕක කරන්න අමාරුයි. ඒක හින්දා අපි මොකද කරන්නේ? මෙනෙහි කරන්න පටන් ගන්න. කල්පනා කරන්න පටන් ගන්න. මොකද එතකොට අර කියන විදිහේ ඉවසීමක් කරන්න ඕනේ නෑනේ. ඒක. ගොඩක් කටි කියනවා ඒක හින්දා ආනපන සතිය හරිම අමාරුයි කියලා කරන්න. ඇත්තම කියනවා නම් අපිට එරෙහි වෙන්න වෙන්නේ අපිටම. ඔන්න ඕකයි මෙතන ප්‍රශ්න. අපිට එරෙහි වෙන්න වෙන්නේ අපිටම. තමන්ට එරෙහි වෙන්න වෙන්නේ තමන්ටම. මතකද මේ අපක්ෂමාතී නිරීක්ෂණය කියන මේ වැඩසටහන් පිළිෙම ওই සිහිය කියන එකට දුන්න පරිවර්තන වලින් එකක් තමයි අපි අපේම නිරීක්ෂකයා, අපි අපේම පරීක්ෂකයා, අපි අපේම විවේචකයා කියලා. ඒකට අපිට අපිවමයි විවේචනය කරන්න තියෙන්නේ. අපි හඳුනා ගන්න හෝ දකින්න හෝ දැන ගන්න රූපය කියලා කියන ඒ සංඝටකය තුළ තියෙන උපාදානයයි අල්ල ගත යුතුයි. ඒක වෙනස් කරන්න කියන්නේ නැහැ. තියෙන උපාදානේ තේරුම් ගන්න. මේ දෙයට මංගව මනාපයක් තියෙනවා. මේ දේ මම ග්‍රහණය කරගෙන තියෙන්නේ මනාපයකින්. මේ දේ මම ග්‍රහණය කරගෙන තියෙන්නේ අමනාපයකින්. ඒ ආදී වශයෙන් ග්‍රහණය කරගෙන තියෙන එක මම හොඳට කියන්න. මොකක් හරි සරල සහ ටිකක් හලු උදාහරණයක් වේවි. බුදුරජාණන් වහන්සේ කියලා කියනකොට ඔයත්තන්ට කොහොමද? ඔයත්තන්ගේ හිතට එන නැගෙන අදහස් මොනවද? අපි කියමුකෝ මේ ලෝකෙ හිටපු මහා චණ්ඩ පරුස පුද්ගලෙක් කියලා කියන්නකෝ. එහෙම කෙනෙක්ව මතක් වෙනකොට ඔයත්තන්ට එන අදහස් මොකක්ද?
දේවදත්ත කියන්නේ ශාසනීය වචනයක් ගත්තොත් එහෙම නැත්නම් වෙනත් මොකක් හරි ආගමක ශාස්ත්‍රවරයෙක් කියලා කියන්නද මොකද කියන්නේ අපිට එන අදහස් දෙක දෙකක් නේද නමුත් තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම මොකද්ද කියන්නේ උන්වහන්සේගේ ඉගැන්වීම තුල මේ ලෝකයේ දෙන්නේක් නැහැ මේ ලෝකෙ එක්කෙනයි ඉන්නේ මේ ලෝකෙ පුද්ගලයෝ වර්ග දෙකක් නැහැ එක පුද්ගල වර්ගයයි හුදෙක් පුද්ගලයෝ කෙස්ලොම් මේ දත්ත ආදී කොට ඇති ඒ කාරණාව ටික තියෙන පුද්ගලයෝ විතරයි අපිට තියෙන බෙදීමක් තියෙනවා අන්න ඔය බෙදීමයි උපාදානිය කියලා කියන්නේ ඒ බෙදීම ඔබටත් මටත් වෙනස් ආකාරයෙන් තියෙනවා ඔයත්තන්ට තියෙන බෙදීම හෝ උපාදානිය නෙවෙයි මට තියෙන ඒක හන්දයි මේක අපිම කරන්න ඕනේ ඒක හන්දයි අර ගාථාවේ තියෙන්නේ බර කියන එක අල්ලගෙන ඉන්නේ අපිට මන අපේ විදිහට මේ පංච පාදානස්කන්ධය කියන එක අපි ග්‍රහණය කරගෙන ඉන්නේ අපිට මන අපසවක් ඔයත් මනාපෙන්නේ යම් කිසි කාරණාවකට මං අමනාපෙන්නේ මං මනාපෙන්නේ යම් කිසි කාරණාවකට ඔයත් අමනාපෙන්නේ නමුත් අපි දෙගොල්ලම ඉන්නේ සංසාරේ ඒ දෙගොල්ලම බුදුරජාණන් වහන්සේගේ දේශනාව හරියට කර නැතු නේද එතකොට දැන් අපි හම්බ වෙනවා අපිට හම්බ වෙනවා කිව්වනේ කායනුපස්සනාව වේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනාව කියන එකෙන් එළියට ආපු හරි ලස්සන අලුත් පැත්තක් අලුත්ම අලුත් වටපිටාවක් හම්බ වෙනවා මෙච්චර කාලයක් අපි සිහිය පුරුදු කරපු ඒ ප්‍රදේශයට ඒ ප්‍රමාණයට ඒ කාරණාවන් වලට වඩා හරි වෙනස් අවධියක් අපිට දැන් හම්බ වෙනවා හරි ලස්සන සුමට අවධියක් හම්බ වෙනවා මේ ලෝකයේ මේ තාක් කාලයක් ඔබත් මමත් දුක් විඳපු කැමති කියලා දුක් විඳපු හෝ අකමැති කියලා දුක් විඳපු ඒ කාරණාවල් ටික ඒ ද්‍රව්‍ය ටික ඒ දේවල් ටික ඒ රූප ටික අතහරින්න අපිට කාලය එනවා හෝ ඒක අතහරින්න හැටි කියන්නේ කියලා දෙන්නේ අන්න ඒ ටිකයි මේ කියන ධර්මානුපස්සනාවේ මේ කියාපු පංච උපාදානස්කන්ධය ගැන කරන ඒ කොටසෙන් අපිට උගන්වන්නේ කියන එකයි මේ දවසන්සේගේ තේරි බලන්න දේශනාව උනක් තියෙනවා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමු අපිට කවදා හෝ දවසක අර උපාදානයේ කියන එක රහිතව අල්ලා ගැනීමක් කියන එකක් නැතුව මේ රූපයක් තමයි හෝ මේ ද්‍රව්‍යයක් තමයි මේ කෙනෙක් තමයි කියන තැනට විතරක් එන්න පුළුවන් නම් ඒ හඳුනා ගැනීමම තමයි අපේ සමුදේ වෙන්නේ ඒ හඳුනා ගැනීමෙන් ඉවත් වුණාම බැහැර වුණාම තමයි ඒක නිරෝධය වෙන්නේ එයා එතකොට සිහිය පිහිටුවාගෙන තියෙන උපාදානයක් රහිතවයි මේ රූපය කියලා කියන දුරුඩ කාරණාව හන්ද උපාදාන රහිතවයි ජීවත් වෙන්නේ ඉතින් අපේ ජීවිතේ අපිට ඉගෙන ගන්න පුරුදු කරන්න පරිචීණය කරන්න වඩන්න කොච්චර නම් කාරණා තියෙනවද භවනා කරන්න වෙලාවක් නැහැ කියලා නම් කියන්න පාව හැබැයි මේක අල්ලන්න අර කියන හැටියට කායනුපස්සනාව තුළ සහ වේදනානුපස්සනාව තුළ සහ චිත්තානුපස්සනාව තුළ පුරුදු කරපු හිතක් තියෙන කෙනෙක්ට සහ සාමාන්‍ය ජීවිතය තුළ එදිනෙදා කටයුතු වලදී බවා සතිමත් වෙන්න උත්සාහ කරපු කෙනෙක්ට ඇත්තටම මේ කරන්න පුළුවන් බැරි නෑ තථාගතයන් වහන්සේ අපේ හිත අරගෙන යන පුළුල් කරන්න හිත පෙර තිබුණාට වඩා පුළුල් භාවයකට පරිවර්තනය කරන විශාල කරලා පෙන්වන මේ තවත් අපේ හිත විශාල කරන අවස්ථාව මීට වඩා කාරණා තියෙන්න පුළුවන් අනාගතේ අපි බලමු පස්සේ ඉතින් අදට අපි තේරුම් ගන්න බලමු පින්තුනේ ඒ ආකාරයට ඔය කියන රූපය හඳා සංසාරිකව අපි හදාගෙන තියෙන දුක ඒ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලා ඉගෙන ගන්න බලමු ඇත්තටම මම රූපය කියන එක දාලා තියෙන මොනවටද කියලා මම හඳුනා ගන්න රූප මොනවද කියලා
ඊළඟට බලමු ඒවට මම මනාපරූප මොනවද කියලා. යම් කිසි රූපයකට එක කාලෙකදී මනාප වෙන්න පුළුවන් තව කාලෙකදී අමනාප වෙන්න පුළුවන්. මේකයි සාමාන්‍ය මිනිසයාගේ ස්වභාවය. මේකයි මිනිස් හිත කියලා කියන්නේ. චිත්ත සංතානය කියලා කියන්නේ. ඒක සාමාන්‍යයි. ඊට පස්සේ අපි ඉගෙන ගන්න බලමු ඒ රූපයත් එක්ක උපාදානයේ රහිතව අනස්ස සතිපච්චපටිතා කියලා කියන සතිමත් විදිහට වාසය කරන්න කොහොමද කියලා. කොරන්න බැරි නෑ හැබැයි කාලයක් ගන්න. හදිස්සි වෙන්න එපා. ඉක්මන් වෙන්න නාකයි. ඉතින් මම හිතනවා පංච උපාදානස්කන්ධය කියන කොටස ගැන අද ආරම්භයක් හැටියටයි මේ කාරණාව මම ඔයත්න්ගේ හිතට තැම්පත් කරන්න හිතුවේ. ඉතින් ඒ දේ තුලින් ඔයත්න්ට යම් කිසි විදිහකට තේරුමක් ආවා නම් ඈත තමයි අපේ ජීවිතය අපි දුක ඇති කරගන්න කාරණා තියෙනවා කියන හැටියට සහ ඒවා හඳුනා ගත්තා නම් එහෙමනම් දුකෙන් නිදහස් වීමකුත් සිද්ධ වෙනවා කියලා අනේ සාදු සාදු ඒසේම් වේවා කියලා බලාපොරොත්තු වෙනවා. සුදනාටම තිරසන්න. අන්දමයන් ධම්ම කථාය සාදුකං දදාමසේ සාදු 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 අනුමෝදාමි.